සියට 100ක් ස්වාභාවිකව ලබාගත් සාරයන් සමග නව ලයිෆ් බොයි කොමාරිකා. ඊ හදිසි කැබිනට් මණ්ඩල රැස් වෙලා කිරිපිටි ගෑස් සිමෙන්ති පාම්පිටි ආදි බහඬ ගණනාවක පාලන මිල ඉවත් කරා. ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000ක් ඉවත් මිල ඉහළ යාමේ අනතුරකට මුහුණ දී තිබෙනවා. එනිසා මේ සියල්ලංගෙන් පෙන්නුම් කරන්නේ කුමක්? අද දත්ත වාර්තා නියෝගවලින් පාලනය කරන්න බැරි ගැඹුරු ආර්ථික අර්බුදයක අපේ රට පිළි තිබෙන බව. සමහර ව්‍යාපෘති අපි දන්නවා. ඒ ව්‍යාපෘති ආරම්භ කරන්නෙම වංචා දූෂණ හේතු කොටගෙන. අපි උදාහරණයක් හෙට ගත්තොත් නෙළුම් කුළුණ බැලු බැලමට ඒක ආලෝකේ පත් වෙනකොට ඉතා රත් දුඹුරු වර්ණේ කුරහන් පාට වර්ණේ ඒක බැබලෙනවා. හැබැයි බැලුනාට සාමාන්‍ය ජනතාවගේ ජීවිතයේ ඉතාමත් කළු වර්ණෙන් ඇඳිරි බවට පත් වී තිබෙනවා. ඒ වගේම ඔබතුමා දන්නා මත්තල ගුවන් තොටුපළට ඒ වගේම තමයි අපි ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩාංගණය සූර්ය වැවි මේ අධික කොන්ක්‍රීට් වනාන්තර ඉදි කරමින් ගියපු මේ ඊනියා සංවර්ධන මාවත අද අපි මේ රටේ අර්බුදයට පත් කරලා තිබෙනවා. රහසින්වත් පවු නොකළ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා අපි දන්නවා මේ දකුණු අධිවේගී මාර්ගය දා කොට්ටාවෙන් පටන් අරගෙන ගාල්ල දක්වා ගිහිල්ලා අද හම්බන්තොට දක්වා යනවා ගරු සභාපතිතුමනි කොන්ක්‍රීට් වනාන්තරයක් ඔව් මොකද වනාන්තරයේ මැද්දෙන් කොන්ක්‍රීට් අධිවේගී මාර්ගයක් යනවා මේක පළදායි නැද්ද ඒක සූර්යව ක්‍රීඩා පිටියේ මේව අවශ්‍ය නැද්ද අපි තාම ගෝත්‍රික යුදයේ ජීවත් වෙන්න ඕනේ මේ කොවිඩ් තත්ත්වයේ තියෙනවා කියලා අපේ සංවර්ධනය නවත්තන්න ඕනද දූෂණ වංචා ගැන කතා කරා හැබැයි ඇයි බැරි වුනේ එතුමා විසින් හදාගත්තු යහපාලන ආණ්ඩුව තියෙනකොට ඒ ආණ්ඩුවේ එතුමා දූෂණ විරෝධී කඳවුරේ FCID එක ඇති කරලා ඒකේ නියෝජිතයෙක් වෙලත් ඇයි මේ හොරකම් ටික අල්ලගන්න බැරිුනේ චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව අපිත් එක්ක සම්දානගත වෙලා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 39ක් මේ පාර්ලිමේන්තුවට එනවා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට මොකද හම්බෙන්නේ කෘෂිකර්ම ඇමතිකම කෘෂිකර්ම ඇමතිකමට බාර දුන්නා වැව් ටික හදන්න මං අහනවා මට පේනන වැව් කෙසේ වෙතත් අඩු ගන්න ගෙම්බන්ට ඉන්න පොඩි වලක් එක ගෙම්බෝ ගෙම්බෝ හදන වලක් තිබුණාද කෝ කතාව කරන්න පුළුවන් පීනන්න ගියා දෙන්න පුළුවන් ගොඩිනා හැබැයි පැනලා බලන්න ඕන කොහොමද පීනන්නේ කියලා ඒස පාලනඥයෝ කෝටිපතිව වෙනවා රටට සිද්ධ වෙනවා ලෝකේ පුරා හිඟා කමින් ගමන් කරන්න මේකේ වෙනසක් නැහැ මේකේ වෙනසක් කරන්න නම් මන් දන්නේ කවුරු හරි මේ පක්ෂයක් රජ කරලා රට ගෙනෙල්ලා බලය අරගෙන මේක වෙනස් කරන්න ඕනේ නමුත් යහපාලන රජයතේ කරන කියලා ආවට අපේ හිටියත් අන්ත දුර්වල නායකයෝ දෙන්නේ ඒ නායකයෝ දෙන්න තිබුණ මේ රටේ හිටපු දුර්වලම නායකයෝ දෙන්න ඒගොල්ල මේ රට කාලේ ඉවර කර අපේ බලාපොරොත්තු සියල්ල සුන් වුණා බෑ අපි දැක්ක තමුන්නාසේලා නම් පාස්කු ප්‍රහාරයෙන් පුදුම ආතල් එකක් ගත්තේ දැන් තමුන්නාසේලාට ඒක කැරකිලා වදිනවා පාස්කු ප්‍රහාරකව අල්ලන්නේ නැහැ කියලා මහජන ආරක්ෂක ඇමති වගේ දොඩවනවා තමුන්නාසේලාට ඊට වඩා හොඳ කෙනෙක් සොයාගන්න බැරිද මේක හරියට තනි කර වඳුරට දැලිපියේ දුන්නා වගේ එතුමා ගහනවා හතර වටේටම අතන කැපෙනවා මෙතන කැපෙනවා ඔක්කොම විනාශ වෙනවා අපේ හිටපු හමුදාපතිතුමා නෙමේ සරත් පොන්සේක මහත්මයා කතාවක් කළා රොකට්ටුවක වේගයෙන් භාණ්ඩවල මිල වැඩි වෙලා කන්ටේනර් ගාස්තු වැඩි වෙලා නැව් ගාස්තු වැඩි වෙලා ගිය සතියේ ඉතරක් ගෑස් මිල පමණක් ලෝක වෙළඳ පොලේ 130කින් වර්ධනය වෙච්ච තත්වයක් තුල තමයි මේ රට මේ විදිහට කටයුතු කරන්නේ බදු වශයෙන් සමස්ත ලාංකීය ජනතාව මත පටවලා ලබා ගන්න මුළු ආදායමෙන් 86%ක් වැටුප් පහ වේතන වශයෙන් ගෙවන රටක් මල් ලෝකේ දන්නේ නැහැ ඩොලර් රච්චු ගහන්න බෑ විදේශ විනිමය පිළිබඳ අර්බුදයක් තියෙනවා රජය දන ගහලා රජය කිව්වා හරි අපි පාලන මිල ඉවත් කරනවා කියලා දැන් ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ දැන් කිරිපිටි සමාගම් වලට සිමෙන්ති සමාගම් වලට ගෑස් සමාගම් වලට හාල් ආයතන වලට ඕන විදියට තමයි මේ රටේ අද මිල පාලනය වෙන්නේ මිල තීරණය කරන්නේ මේක තමයි ආර්ථිකය කඩාවැටීම එකපාර්ත ගහෙන් ගෙඩියෙන්න වගේ ඩෝන් ගාලා සද්දයක් ඇවිල්ලා මේ රටේ ආර්ථිකය කඩාවැටෙනවා කියලා කියන්නේ වසංගතයක් නැතුවනේ ඔබතුමන්ලා ගෑස් පොලිම තිබුණේ වසංගතයක් නැතුව ඔබතුමන්ලා තෙල් පොලිම තිබුණා කිරිපිට මිලපනවා අපිට දන්නවා අපිට පාලනය කරන්න බැරි දේවල් තියෙනවා ගෑස් කියන ඒවා අපිට පාලනය කරන්න පුළුවන් දේවල් නෙමෙයි මේ රටේ නිෂ්පාදනය කරන දේවල් නෙමෙයි නමුත් අපි හොයන්න ඕන ඒක නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා නම් ඒවටත් අපි ගිවිසුම් ගත වෙනවා අපිට තෙල් මිල පාලනය කරන්න බෑ අපි නෙමෙයි තෙල් නිෂ්පාදනය කරන රටවල් අපේ රටේ තියෙන සංචිත ප්‍රමාණය ඊයේ වාර්තා කරා සැප්තැම්බර් මාසයේ අවසාන වෙනකොට ඩොලර් බිලියන 2.58 වෙනකන් සී ග්‍රේන් 128කින් කලින් මාසයට සාපේක්ෂව පල්ලෙහාට වැටලා තියෙනවා. පසුගිය රජයේ මුල්‍ය කළමනාකරණය ස්ථාවත්ම දුර්වල තත්ත්වයක තිබුණේ. 2014 අපි ආණ්ඩුව බාර දුන්න රටේ ණය බර තිබුණේ රුපියල් බිලියන 7400යි. නමුත් 2019 අවසන් වීට බදුබර රුපියල් බිලියන 13000ට වැඩි වෙලා තිබුණා. 2005 2014 කාලේ රජේ ණය ගත්තා. ඒකේ තර්කයක් නැහැ. නමුත් බිලියන 5500 ණය ගන්නකොට රටේ ආර්ථිකයේ ඩොලර් බිලියන 60කින් වැඩි වෙලා තිබුණා. නමුත් ඉතුරු අවුරුදු පහේ බිලියන 5600කින් ණය ගන්නකොට ඒ ආණ්ඩුව ආර්ථික වර්ධන වෙලා තිබෙ ඩොලර් බිලියන 3කින් පමණයි. පොකට් එකට ෆිට වෙන new Axe ticket perfume.